අද හැම පත්තරේම තියෙනවා මේ එක්කෙනෙක්ගේ අධිරංගනයක් ගැන. 3000 බුෂ් එක 78000ට ගත්තයි පොස්ට්පේඩ් නිලධාරියාට සේවක විරෝධය. මේ මිනිහාගේ වැඩ තහනම් කරන රාජ්‍ය අමාත්‍ය චාමර. මේ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත්ගේ චණ්ඩිපාඨ මැද පොස්ට්පේඩ් නිලධාරියෙකුට ප්‍රහාරයක්. එප්පාවල පොස්ට්පේඩ් සමාගම උණුසුම් වෙයි. රාජ්‍ය අමාත්‍ය චාමරට සේවකයන් වංචා දූෂණ එල්ල කිරීමට යෑමද නිලධාරීන් හා සේවකයන් අතර ගැටුමක් ගැටුම්කාරී තත්ත්වයක්. ඊළඟට මේ අද හැම පත්තරේම මේ අධිරංගණය මේ වාර්තා කරලා පොස්ට්පේඩ් බලන්නගේ ඇමති චාමර ඉදිරිපිට නිලධාරිය නෙළලා මේ ඇමතිතුමා හිතන් ඉන්නවත් දන්නේ නැහැ මේ මාර වැඩක් කළා කියලා. ලොකු හපංකමක්. ඔව්. මේ හැබැයි ඇමතිතුමා එක තැනක එක කතාවක් කියනවා. හොරගම් කරනවාද මිනිහෝ හවුෙන්ද? ඇත්තද? හොරගම් කරනවාද මිනිහෝ අහුවෙන්න කියලා ඇමතිතුමා අර නිලධාරියගෙන් අහනවා. තමන් දන්න දෙයක් තමයි එහෙම කම්ෆර්ටබල් අහන්න පුළුවන් කෙනෙක්ට. ඕක ඉතින් අනිතයටත් කියලා දෙනකො ගුරු මුෂ්ටිය තියාගන්න. නෑ නෑ මම කියන එකෙන්ම දෙනවා තමන් හොඳටම දන්න දෙයක් තමයි අනිත් කෙනෙක්ගෙන් ඒ වගේ හරිම ස්ථීර සාරව අහන්න පුළුවන්. මොනවද මේ විකාර වැඩ? අර ඊට හපන් අර තරු පටි ගහගත්ත කාකි කෝඩ් ගහගත්ත පොලිස් නිලධාරීන් මට ලැජ්ජයි. මේ ඇමතිගේ පුෂ්පාට් අස්සේ අර මිනිස්සෙට තර්ජනය කරනවා. කට්ටියක් ගහගන්නවා. ඈ ඒ නිලධාරියා වැරදි වෙන්න පුළුවන්. ඇයි ඇමතිතුමාට බැරි පාර්ලිමේන්තු ඉන්න හොරුන්ට ඔහොම පාට දාන්නේ? ඈ ඇත්තරනේ මේ 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 ඒ රංගනේ නෝන්ඩි. ඒක තමයි කියන්න තියෙන්නේ. ඔහොම හොරු ඇල්ලුවා නම් ඇමතිතුමා මේ රට මාරයි. ඒ නිලධාරියා වැරද්දක් කරලා තියෙනවා නම් හරිද? ඒ නිලධාරියා පිළිබඳව අමාත්‍යවරේ කටයුතු කරන්න ඕනේ ඔහොමද? ඈ ඔහොමද කටයුතු කරන්න ඕනේ? මේවෙන් චූන් වෙන ජනතාවකුත් ඉන්නවා. ඈ මේ ඒක හින්දා ඔක්කොටම වැඩි මට අර පොලිස් නිලධාරීන් ගැන කනගාටුයි. ඈ මේ අමාත්‍යවරයෙක් ගාව දෙකට නැමිලා ඉන්න හැටි ලැජ්ජාවේ බෑ. පොස්ට්පේඩ් පෝර ටිකක් ගහලා රේ නිලධාරීන්ව පොඩ්ඩක් කෙලින් කරලා ගන්න බැරිද දන්නේ අපේ මේ මොනවද ඉන්න පොලිස්පතිතුමාට. මේ රටේ ජනතාවටත් කියන්නේ ඇමතිවරුන්ගේ ඔය වගේ ගොම් පාට් වලට චූන් වෙන්න යන්න එපා. හරිද? මේ ඇමතිතුමා ඔය නිලධාරින් ගාව දාන පාට් තමන් ඇමතිතුමා දන්නේ නැද්ද තමන්ගේ පක්ෂේ තමන්ගේ ආණ්ඩුවේ හොරකම් කරන ඇමතිවරු ගැන? පාර්ලිමේන්තු යෝම ටෝක් එකක් දෙන්නකෝ. බබාලයි. හඬ වෙන්නේ යගේ සයිස් එක මොනවා වුණා? ඈ අර කියන්නේ මාධ්‍ය හිටියේ නැත්නම් කනපුපුරන්න ගහනවා කියලා එහෙම ඇමතිවරුන්ට ගහන්න පුළුවන්ද? හොරෙක් නම් හොරාව හොයලා හරියට ක්‍රියා කරන්න. දැන් ඔහොම කරා කියලා ඉවරලා දැන් ඒ මනුස්සයා හොරගම් කළා නැත්නම්. හැබැයි මම එතන තිබිච්ච කිසි දෙයක් අනුමත කරන්නේවත් පිළිගන්නේවත් නැහැ. ඇමතිතුමාගේ එක දෙයක් විතරක් මම ඉහ මුදුනේ පිළිගන්නවා. මොකද්ද? හොරකම් කරනවාද මිනිස්සු හවුෙන්ද? ඇත්තනේ කතාව. ඇත්තනේ. මම කලින් කිව්වාගේ හොඳටම දන්න දේ හරියට කියනවා. අරුණ පත්තරේ කියනවාද දොස්තරලා නැතිව කටුහේන රෝහල වැසෙයි. බාහිර ප්‍රතිකාර පමණයි. තනියම වැඩ කර ප්‍රධාන දොස්තරත් ලෙඩවි රෝහල් ගත වෙලා. තව දිනෙන් දින වලපල්ලට යන අපේ සෞඛ්‍ය සේවය ගැන අපේ සෞඛ්‍ය සේවයේ ඉන්න අයටත් ගාණක් නැහැ. අමාත්‍යංශවල ඉන්න අයටත් ගාණක් නැහැ. ලෙඩ්ඩුන්ටත් ගාණක් නැහැ. අපිටත් ගාණක් නැහැ. බය වෙන්න එපා. අපිට තියෙනවා සිංගප්පූරුව. ඇයිනේ ලෙඩක් වුණාම සිංගප්පූරුවක් තියෙන්නේ. යා බෙහෙත් ගත්තා එලිසබෙත් රෝහල තියෙනවා මවුන්ට් එලිසබෙත්. හන්දක් මුදුනේ තියෙන්නේ. ඈ මේ කටු හේන වගේ ඉච්චි මොනවාද ඉස්පිරිතාලද? ඈ මේ ඉතින් අද අරුණපත්තරේ ප්‍රධාන සිරස්තල ඒක වතුර පිට යවන ගොවින්ගේ සහන මල්ල කපා දමයි. ගොවියෝ ටික වතුර මේ යන කල්පනාවෙන් ඉන්න පිට යවන්න එපා. මේ සහන මල්ල කැපේ. ගෙවල් ගිනි තියලා වට්ටන්න බෑ. අපි දැන් ඉන්නේ ගෙමේ. රසන්න රතුක වාත්‍ය වේග මට hina යන්න තු කියා ගන්න අමාරු නා සමාවෙන්න ඕනේ. මේ වැඩේදී බටරේ මේ රටේ ජනතාවත් මේ න්ියුස් එක කියන්න ගියන ඔක්කොටම hina යනවා. විශේෂයෙන් ගම්පා ප්‍රදේශයේ ජනතාවට. එන්නම් ඈ. ඖෂධ මරණ සොයන්න සත්පුරුදු කළ කමිටුවක්
මූලික අයිතිවාසිකම් පෙස්සම්වලින් ජනපති සමාවට අභියෝග කරන්න බෑ නීතිපති ශ්‍රේෂ්ඨ අධිකරණයට කියයි. ඇක්සිඩන්ට් ලෙඩාගේ ඔක්කොම අතගාගෙන ඇඩ්මිට් කරලා උසප් කාඩ් එකෙන් බඩු තරම් තෙලුත් ගහගෙන මූ පාර්ලිමේන්තුවේ නෙමෙයි ඉක්මනට යවන්න ගැලපෙනවනේ. හරියටම හරියන්නේ සුදුසුකම් තියෙන. ඔව් ඔව්. ඖෂධ ශල්‍ය උපකරණ 64ක් බාලබව තහවුරු කළා විශ්වඥයන් චමල් සංජීව කියනවා. තෑව පැන්න උපදේශක ජපන් ටීචර්ගේ නාඩි බලා වැඩ අල්ලන්න ගිහින් ගෙදර එක්කන් ගිහී අඩුපාඩු හදන්න. දැන් අන්න පොලිසියෙන් උහෙ. එයාගේ අඩුපාඩු හදලා දෙන්න. කොළඹ ගම්පහ කළුතර බර රෝගින් බරටම රාජ්‍ය සේවකයන්ගේ දරුවන් වෙනුවෙන් චක්‍රලේඛේ බුරුල් වෙයි. රටහාලෙන් බියර් හදලා හමාරයි. මේ තියෙන නිවුස් එක.